කාර්මික ක්‍රියාවලිය කියන මාතකාවර්ත අපි කතාකරත් දී අපිට කතා කරන්න හම් වෙන අනුමාතෘකා තුනයි. රසානික ද්‍රව්‍ය භාවිතය ගොනලැග ලීති කිරීම හරිත ප්‍රවාහනයකිෙන මාතෘකාාතුන යට දේ තමාම මෙතිනින් හැට මේ වීඩියෝගේ සාගච්ඡා කිීම බලාපොත්තුවෙන්න. රසාහිනික ද්‍රව්‍ය භාවිතය එදා ජීවිතයේදී අප විවිධාකාර වශ්‍යතාවන්ස දහා විධ රසායිනික ද්‍රවේ භාවිතාකිරීමට හර හුරුී ඇත ඒ ආ කාරෙස් දැක්විය හැ ගත්තහොත් ආහාරවල්ට එකතු කරීමේදී රසසායිනික දරවේ භාවිතා කිරීම ශෝදන කාරක ලෙස රසායිනික රව භවිතා කිරීම අවෂ්‍යදලෙස රසසායිනික දරවේ භාවිතා කිරීම විශභේජන නාශක ලෙස රසායිනිික ද්‍රවේ භාවිතා කිරීම රූපලාපණ ්‍රව්‍ය සඳහා ද රසායිනික දරවේ භාවිතා කිරීම හා අවසා වශයෙන් විධ ආලයපන සඳහාද මෙම රසානික ද්‍රව්‍ය බොහොමයක් භාවිතා කිීම සිදුකරනු ලැබි. මෙම රසානික ද්‍රව්‍ය බොහොමයක් කෘතිම සංස්ලේෂණය කළ ද්‍රව් වන අතර ඇතැම් ඒවා පරිසලට එකතුන ැම් පස්සේ දිගු කාලයක් යනතුරුම ඒ ආකාරෙම රඳී පවතිනවා. එසේ රඳී පවතින රසානික ද්‍රව්‍ය ශාකමගින් උරාගෙන ඒවා අපගේ ආහාරදාම් ඔස්සේ ගලායමක් සිදුවෙන. රර්ලවගත්තව තුදාහරනයකශයෙන් රසායිනික පරිසරේ තුළ එකතු වීලා තින රසසායනික ද්‍රව්‍ය මූල පද්ධති රහා ශාකුරාගෙන ඒවා ශාකවල පලයන් හි ගබඩාකනු ලබනෝ බැරලෝහ එවැනි දවවලට හොඳ මුදාහරණයක් මෙසේ මිනිසාට අහිතකර ප්‍රතිඵල උදාකනු ලබට රසානික ද්‍රව්්‍ය ආහාරදාම ඔස්සේ ගලායම් හේතුවෙන් අෞෂදවලට ප්‍රතිරෝධී ව්‍යාධ ජනකයන් ඇතිවීමත් සමහර ්‍රසානික තරව නිසා හෝමෝන අනුකාර කලෙස හැසිරීම නිසාත් පුද්ගලින් තුළ හෝමෝන අසමතුලිතතාව ඇතිවීමට හැකියාව පවතිනෝ. රසානික ත්‍රවේ මගින් පරිසර සමතුලිතාවය බිඳ වැටීම සිදුවෙනවා. ඒක ඉතාමත්ම පරිසරට හානිදායක ක්‍රියාවලිය. රසානි ්‍රභ භාවිතය හැකි තරම් අවබ කිරීම තුළින් මේවා වෙනුවට යොදාගත හැකි ස්වභාවික ආදේශක භාවිතා කිරීම තුළින් මේසේ පාරිසරික අසම තුළිතතාවය සිදුවීම වලක්වා ගැනීමට හැකාව පවතිනවා. රසායිනික්ක ත්‍රව්‍ය භාවිතය අවම කර ගැනීමට ඳහා අපට සිදුකරගත හැකි දෑය දැන් සාකච්ඡා කරමු ප්‍රථමයෙන්ම අපි කළ යුත්තේ කෘතිම ආහාර රසර භාවිතයෙන් තොරවෙලා. දේශීය ස්වභාවික ආහාර රසකාරක විරට ආදේශ කර ගන්න එක ඒ තුළින් අපිට රසායිනි ද්‍රව භාවිතය අවමේනවා. දෙවිනිියට සම පැහැපත් කරගැනීමට ආලෙප කරන වෙඩදපලී ඇති පිකාරක රසදිී අඩම්ු ක්‍රීම් වර්ගෙනුවට ස්භාවික වක්ෂ්‍යදීයනනිපෙවම් භවිතා කිරීම පි කරන්න පුලන් උදහරන දිද කහ ආලේපන කැරට් ආලේපන කෝමාරිකා ආලේපන ආද වූ, එක නොකීමකි ස්වභාවික ආලය එපන වර්ග භාවිතා කිරීම තුරින් රසායනිකත්‍රම අපගේ ශරීරය ස්පර්ශීම ශරීරගතවීම වැලගෙනවා විශවී විනාශ්‍ය කිරීම සඳහා අප පැරන්න නාදීම කාලෙ සිට භාවිතා කරපු පෙරුම් කායන් දෙහි වැනි ස්වභාවික දේවල් බවිතා කිරීම දු කරන්න පුළන් ඒ තුලින් අපට කෘ්‍රතිම ත්‍රව්‍ය කෘතිමෝ නිෂ්පානය කර ලද තසානික රව භාවිතා කරලා නිෂ්පාදනය කරපු විෂ විජනාශක භාවිතා කිරීමේ මතාාව යක්ක්ෂ වන්නේනෑ ගොඩ නැගිලි ඉදි කිරීම හරිත ගොඩනැගිල්ලක් ය අනුකුමක්ද. හරතාගාරවා විමෝචනය වලක් වන හෝ අවම දායකත්වයක් දෙන පරිදි තන්ල්ලද ගොඩනැගිලි වලට අපි හරිත ොඩනගිල්ක් කියලා කිෙන නැත්තාම් ්‍රීන් බිල්්ඩින්න් කියෙ ඉගලි ර හඳු. රිත ගොඩනගිල්ල නිර්ණේදී අවධාරණය කළේතු මූලි කරනුකිහි පයක්තිනවා ඒවා තමයි පලනීක ගොඩනැගිලි පල්ස්්‍රය උපරරිම ශසාක වැස්මගින් සන්න්නිතුෙන්නි කැනම්පූර්ණ ගඩනගිල්ලම උපරිම ශාකවැැස්මගල උපරිම ශාකප්‍රමාණයක් භවිතා කරලාසා නිර්මාණය කරන්න ඕනි සුපර සිද ආතාශ්‍රය ලබාගැනීමට හැකි දොර ජනල් කවරු තිීමේ ගැන්නේ පිරිසිදුවාතය ගොඩගිලල් තුට පැමිනිීමසදහහා ොර ජනල් කවු තියෙන්නවාන පත්‍රවේ ප්‍රමාණය අවුම වන පරිදි ද්‍රව්්‍ය කළමනාාරනය කිරීම කියැන නිකුත් කරම ලබන අපත්‍රව නිවැරදි කලමනාරනයක් කරන්නඕනේ අවම එෙන් නෝනේ. බලශක්තිය කාර්යක්ක්ෂකම පරිබෝජනය සඳහස්සල සුන්තිබීම ඉගැන මේ ගොඩ ගල්ලේ හටයුතු සිදුකිරීමේදී අපි භාවිතාගල බලශක්තිය නිවැරිදිව කාර්යක්ෂම කළමනා කරනය කිරීමක් තියෙන් ඕොනේ ජලය කාරයක්ක්ෂම පරිබෝජනය කරන. ැි මේ ගොඩගලද සිදුකරලබට කාරයන් වරට සඳහා යොදාගල්ලබන ජලය කාර්යක්ක්ෂම්ම ලෙස පරි ෝජන කිරීමක් සිදු කරන්න ඕනේ ස්භාවික ද්‍රව්‍ය යඋදාගනිමින් ගොඩනගිල්ල ඉදි කිරීම සිදු කරන්න ඕනේ. නඩත්තු පිරිවය අවම කිරීමට සුදුසු නිවාස සැලස්මක් වීම එකන්නේ සර්ලවගත්තොත් මේ නිර්මාණය කොල් ලබන බිල්ඩින්න එක නඩත්තුකීම හැකාවක්තියෙන් ඕනේ. ස්ොභාවික ආලෝක හොඳින් ලබාගැනීමට හැකි සැලස්මක් තිීම කෑනෙ බිල්ඩින්න එක තුළට හා බිල්ලි නගතිවෙන ස්ථානයට හොඳින් ස්ුභාවි කාආලෝකය ලැබීමට සැලස් වීලා සැල සිරා යනෙන බිල්ඩි එක තුළට ස්ුභවිකාලෝකය හොින් ලබීමේ හැකියාවක් තියෙන් ඕනේ හරිත ගොඩනැගලි සංකල්පය මගින් පරිසරයට අවමහානියක් වෙන්නේ පරිසේ සම්පත් භුක්ති විදීමටත් ඒකින් හැකියාව ලැබිෙනු සරල වගත්තොත් මේ අපි නිර්මාණය කොල්ලබට බිල්ඩින්න එක හරිත වැැස්මගේ කියන ශාක විශාල ප්‍රමාණයකින් ආවරණය රතියන වනම් එහිදී අපට ස්වාභාවිකව ලැබෙන සිසිලස ස්වභාවික ීතර සුලන් වගේදවල් පුක්ති විදීම හැකවල බෙනවා අන්නන්නේකයිමතැති සබදාහම පරිම් ප්‍රයෝජන ගනීම අවස්ථාව අපිට ලැබෙනවා කියලා කියන්. හරිත ිල්දික් නැතන් හරිතරඩ කියලලා ක්‍රීන් බිල්ලින්න නිර්මාණයකිරීමේදී තාක්ෂණය භාවිතාකිරීමේ හැකයාආජ පවතිනවා. මෙසේ තාක්ෂණය යුදාගනීම හැකාව කොහමද පවතින්න කියලා අපි දැන් බලම්. ශාකවැස්මක් යොදා පවතින තාපයවම කරගනීම සරලා යුදාහන්නේ ශාක ගොඩක් නැතා අපි දවල්ට අව ඉන්න කොට ගහ කැට්ට ගහම සිරසාක්ක දැරනවනි ඒ දැනෙන්නේ අවට පරිසරේති වෙන තා ප්‍රමාණයරවාා ගහ අරතින තා ප්‍රමාණය අවමුවීම. එතකොට විශාල ශාක වැස්මකින් මේ බිල්ලින්න එක ආවරණ්‍ය විරාතියන කොට පවිතින තා පෙනතන් පවවිතින රස්තුනය අවම කරගනීම හැකයාදනවා මකොද ගස්ල සිරෙල බෙන නිසා සූරකෝෂ භාවිතා කල්ලා අපිට විදුලිය ලබා ගැීම හැකයාතින සමස්ත බල ශක්ති අර්බතිය සඳහා. සූර ජලතාප මගින් නාන කාම්මර සඳහා උනු ජලේ ලබාගන්න පුළන් ඕ අපි දන්නවා පෙරක් ඕනෑ බිල්ලින්නහක සිල් ජල වුණු ජලේ කියලා ආරද දෙක ජල ලබගීම සිදන රයි උුජල ාගීමට වෙනම විදියක් වයකිරීමමවෂතාාවන්න හැ සූර ජලතාපක භාවිතා කල්ලා ඒ නාන කාමරවට වශ ු ජේ ලබාගනීම කියැවතිීම. බභවි කාලෝක හා වාතාශ්‍රය වැඩිපුර ලබෙනන පරිදි විශා ජනල යෙදීීම හා ගොඩන ගල්ලි හැඩ තල නිර්මාය කිරීමට ගොඩනැගල්ලි හැඩ තල නිර්මාණය කිරීමේ හා විශා ආලක ප්‍රමාණයක් ගොඩනගිල්ල තුල්ට ලබා ගැනීමේදී අදාළ පරිද්දි තාක්ෂණය භාවිතා කලා විශාල දොරජනයල් යෙදීමත් ගොඩනැගිල්ලි හැඩ නිර්මාණය කිරීමත් අපිට කරගන්න පුළුවන් මෙන්න මේ ආරයට තමයි ඉතා නවතාක්ෂණ භාවිතා කල මේ හරි ගොඩ ගකිල්ල නිමාණය කරගනීම නත්තන් ග්‍රීන් බිලල් නිර්ණය කරීම අපිට හැකියාව පවතින්නේ. හරිත ප්‍රවාහනය නවීන ලෝකයේ කාර්මික විප්‍රවයත් සමඟ දින දින තාක්ෂණ දියරුුණා. මේ තාක්ෂණය දියුණුවත් සමග ප්‍රවාහණ කටයුතුවල්ද විශාල පෙරලියම් විශල දියුණුක්සිදුුණ. ුව පහසුව කාරක්ෂමතාව මෙන්ම පලදාවිතාවේ ඉහළ ගියද මේ මගින් දිගුකාලීනව සිදුවන අහිතකර බලපෑම් අනාගත පරපුරට විශාලහානියක් සිදුකරා බාන්්ඩ ප්‍රවාහන මෙන්ම ජනයාගේ ප්‍රවාහණ කටකුක් වඳහා දිනකට ලෝකයේ අති විශාල ඉන්දන ප්‍රමාණයක් වාහන තුළින් දවාලීමක් සිදුකරන මෙසේ දවාලීමේ ප්‍රතිඵලයක් ෙස වල් ගෝලට හරිතාගාරවායුන් මුදාහැරීමක් සිද්ධවිනෝ විශාල ප්‍රමාණය නිදහස්වීමක් සිද්ධ වෙනවා ටර්බෝ එජන් සහිත වාහන භාවිතයේදී සම්පීට වාහන පෙට්‍රල් සමඟ දවාලීමෙන් කාබන් ඩෝක් යිඩ්වට අමතරව නට රජන් ඔ ඩෝක්சைයි් කියන යන වායු් විශාලෙන්ස මෙම පරිසයට මුදා හැරීමක් සිදුවෙනවා මේවා හරිතාගර වවායුෙස හඳුන්නනො නවත වරක්කාබෙන් ඩෝක් යිඩ හා නයි ජන් ෝක්න යුන්දක හරිතාගාර වායුන්නෙස හඳුන්න් බවමෝබට කියන්න කැමති. මෙම හරිතාගාරවායුන් නිසා මෙම හරිතාගර වායුන් වයු ගෝලයට එක්වී ස්තර් වශයෙන් ගොස් ඕසෝන් වියනට ප්‍රබල් ලෙස හානිි කිරීම නිසා ඕසොන් වියන කාදනයවීමත් ඕසෝන් වියනට යයටින්. මෙම හරිතාගාරවායුන සිින් වෙනම වියනක් සාදාගැනීමට හේතුවෙන් ගෝලීය උෂිණත්වය ඉහලයාමත් කියන කාරණා දෙක අනාගත පරම්පරාවට මෙන්න වර්තමාන පරම්පරාවටද. ප්‍රබල ලෙස තර්ජනයක් ඇතිකරු ලබල් ලබාත්තිබෙනවා. ගෝලියඋුසම වැඩීමම් හේතුවෙන් ත්්‍ර අර්ධ ෝලයේ හා දක්ෂණර් ෝලයේ පවතින ගලැසියර් දියවීම හේතුවට අපේ වගේ ශ්‍රී ලංකාව මාලදිවෙන වැනි ද පතරාජ්‍යයන් මුහුදු ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් සිදුවතිබෙන. ඊට අමතරව ඉන්දියන් සාගරයට මේ වන විට හිමාලයේ අයිස් දියවීම සිදුවිමින් පවතින අතර හිමාලය යිස් දියවීමට ප්‍රධානම කාරණාවලසි විද්‍යාජඥය සඳහන් කරල බන්නේ මෙම ගෝලීය විෂිණත්වය ඉහලයාමයි. මෙසේ මේ හරිතාගර වායුන් පරසයට මුදාහැරීම අවම කරගැනීමට අපිට ක්‍රම සහවිදි තිබිෙන. ඒවා තනි පුද්ගලවාහන භාවිතය අවමකිරීම ඉන්දන වැය අවම හෝ. අවශ්‍ය නුවන ප්‍රවාහන ක්‍රම භාවිතය එකන පයින් පාපැදියෙන් වගේ දෙවැන්කමන්කිරීම, දෙමුහම් වාහන භාවිතයට පහස්කොම් සැලසීම හා උනන්දු කරවීම සූරකෝෂ හෝ විදුලිකෝෂයුදා වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇල දොළගංගා ඔස්සේ ප්‍රාහණයට පහසකොම සැලසීම. ආහරහා බාන්් ප්‍රහණයේදී විශාලින්දන ප්‍රමාණයක් වැයුම හේතුවෙන් පිටනටින් බාණ්ඩ ආනයනය කිරීම සීමා කරමින් දේශය ආහාරර්භව ප්‍රයෝජනයට කිරීම තුළින්ද මෙම හරිතාගාරවායු නිපදවා පරසට මුදා හැරෙන ගමනාගමන ක්‍රම නවතාලීමේ හැකියාවක්. පති කාබන් පියසටහන. පුද්ගලයේ ක්‍රිෂ්පාදනයක් ක්‍රියාවලයක් හෝ ආයතනයක් හේතුකොටගෙන නිෂත කා පපච්චේයකදී විෝචනයවන මුළ කාබන්ඩයක් සයි් වයි්‍රමාණය කාබන් පියසටහනිි සඳුන්න න.